මතේ. දැන් මට පේනවා පුතාලා හැමනාම පාඩමකට සූදානමිනුයි ඉන්නේ. මමත් පුතාලත් එක්ක පාඩමක් කරන සූදානමිනුයි ඇවිල්ලා ඉන්නේ. මොනවද අපි කරන පාඩමද? පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩමක් තමයි තුන ශ්‍රේණියේ ඔය තුවල පුතාලා වෙනුවෙන් අද මම සූදානම් වෙලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුතේ අද පාඩම මොකක්ද? අද ටීචර් පුතාලත් එක්ක සාකච්ඡා කරනවා ඇත්තේ මොන පාඩමද? පුතාලට මතකද? මතකයි. මොකද්ද? මොකද අපි මේ පාඩමේ පළවෙනි කොටස පුතාලත් එක්ක මීට අපි සාකච්ඡා කරා. පුතාලා එකට හොඳින් සහභාගී වුණා. ඉතින් පුතාලත් එක්ක මම මීට පෙර කරපු පාඩමේ දෙවන කොටස තමයි අද ඉදිරිපත් කරන්නේ. අපි පාඩමට ලැස්ති වෙමු. හරි. බලමු අපි මොකක්ද අද කරන්නේ කියලා. මොකක්ද පාඩම අපි? ඔව්, අපට කළ හැකි වෙනස්කම්. පුතේ, අද පාඩම පටන් ගන්න කලින් මම කැමති චුට්ටක් එදා අපි මේ පාඩමේම පළවෙනි කොටස කරපු දේවල් ටිකක් මතක් කරලා බලමු. මොකද මං කියලා දෙන ඒවා අනුව දැන් පුතාලා වෙනස් වෙලාද කියලාත් පොඩ්ඩක් බලන්න එපේ. ඒක නිසා එදා කතා කරපු පාඩම මොනවද අපි කතා කරේ? මොන වගේද අපි වෙනස් වෙලා ඉන්නේ? කොහොමද අපි දැන් ඉතලා හොඳ දුවල පුතා වෙලා ඉන්නේ කියලා මං අහනවා පුතාලගෙන්. එතකොට බලමු පුතාලා උත්තර දෙයිද කියලා. හරි. අපට කැහැකි වෙනස්කම් ගොඩාක් තියෙනවනේ පුතේ. එතකොට ටීචර් ගිය සතියේ මුලින්ම අපිටම අපිම වෙනස් වෙන්න ඕනේ කියලා කතා කරා. එතකොට මොකක්ද මම පළවෙනියටම කරේ? මතකද? හොඳ පුතාලා, ඔකොටම මතකයි. ඒ කියන්නේ පාඩම හොඳට අහගෙන ඉඳලා තියෙනවා. පෞද්ගලික පිරිසිදුකම. පෞද්ගලික පිරිසිදුකම කනුකූල භාවය ලස්සනට ඉන්නේ එක අපි කරොත් තමයි අපේම වෙනසක් බලන්න ඉන්නයි වෙන්නේ. අපි වෙනස් වුණොත් තමයි අපිට තව කෙනෙක් තව දෙයක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නැතුව අපි කිසිම වෙනසක් නැතුව අපි ඔහෙ නිකන් හිටි අපිට කාටවත් උපදෙසක් දෙන්නවත් වෙනස් වෙන්න කියන්නවත් ඒගොල්ලොන්ගේ තියෙන දේවල් වෙනස් කරන්නවත් අපිට බෑ. තවත් දෙයක් මං කතා කරා. මොකක්ද ඒ? මොනවද? පෞද්ගලික පිරිසිදුකම අවට පරිසරය, ගේ දොර, පන්ති කාමරය කොයි විදිහටද වෙනස්කම් කරලා ලස්සනට පිරිසිදුව ක්‍රමානුකූලව තියාගෙන ඉන්නේ කියලා මම පුතාලත් එක්ක කතා කරා. ඔව්, තවත් දේවල් කතා කරා. විවිධ ආකාරකම් කරලා, අන්න හරි, නිර්මාණශීලී වැඩ නිර්මාණ කරලා අපිට යම් යම් වෙනස්කම් අපිට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. තව කෙනෙක් කරන දෙයට වැඩිය යහපත් විදිහට නිර්මාණශීලීව යම් යම් දේ කරන්න පුළුවන් කියලා අපි පොඩි ක්‍රියාකාරකමකුත් අර කොලයක් ඇල්ලක් එහෙම හැදුවා. ඒක ගෙදරදී ඔයාල කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා ඒ කීවීව කරන්න ඇති. හරි. ඔය විදිහට අපි විවිධ වෙනස්කම් ඉදලා කතා කරා. අද මම කතා කරන්න යන්නේ දෙවන කොටසෙන් මොනවද? අපිට වැදගත්ම දෙයක්. අපෙන් සමාජයට සිද්ධ වෙන්න ඕන දේවල් අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට අපිට දවසේ විවිධ අවස්ථාවල විවිධ සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි ගමන් බිමන් යනවා, සැල් යනවා. ඒ යනකොට අපිට මුණ ගැහෙන අපිට මුහුණ දෙන්න තියෙන අවස්ථා මොනවද කියලා බලලා අපි එතකොට මොනවද මේ වෙනස්කම් කියලා බලමු. අපිට පුතේ මං කිව්වනේ අපි එළියට යනවා, ගෙදරින් පාසල් යනවා. එතකොට අපිට මුණ ගැහෙන අපේ ගෙදර අයට විතරක් නෙමෙයි, පන්ති කාමරේ ඉන්න අයට විතරක් නෙමෙයි, අපි විවිධ අයට උදව් කරන්න ඕනේ. එතකොට තමයි අපි සම්පූර්ණ මිනිස්සු වෙන්නේ. අපි නැත්තම් කවුරු හරි කිසියම් කෙනෙක් අපේ උදව්වක් බලාපොරොත්තුෙන් එහෙම නැත්තම් උදව්ව අවශ්‍ය වෙලාවක මොහොතක අපි අහක බලගෙන ගියොත් අපෙන් යුතුකමක් ඉෂ්ට නොවුනා වෙනවා. මන් දන්නවා මේ චූටි දුවල පුතාලා එහෙම වෙන්නේ නැහැ. උදව්වක් වුණනම් ඒක අකූරටම කරනවා. මම හොඳටම දන්නවා. ඉතින් මට කියන්නකෝ ඔය පන්ති කාමරේ. මෙහෙම අහන්නම්කෝ, පන්ති කාමරේදී මොන වගේ උදව්ද කරලා තියෙන්නේ? චුට්ටක් මතක් කරන්න බලන්න. ඔව්, පැන්සල් නැති අයට පැන්සල් දෙනවා. ඔව්, ඒ වගේ උත්තර තමයි කියන්නේ තව පුතාලා කරන උදව්. මොකද පන්ති කාමරේ අපිට කරන්න පුළුවන් දේවල්නේ, අවස්ථාව අනුවනේ අපි උදව් කරන්නේ.
කේම නැති අයට කැම දෙනවා. තව පොත් නැති අයට පොත් දෙනවා. ඕ ඒ වගේ දේවල් කරනවා නේද? වතුර ටිකක් ඉල්ලමු වතුර ටිකක් දෙනවා. සමහර වෙලාවට යාළුවන්ට පාට පැන්සල් පෙට්ටිය අමතක වෙලා ඇවිල්ලා කියලා ඉල්ලනවා. ඒත් අපි බෑකමද නැහැ. අපි එහෙම කරන්නේ. අපි දෙනවා. ඔයා මේක පාට කරගන්න. අන්න පන්තියේදී කරන උදව්. ඉතින් මං අහන්න කැමති පන්ති කාමරයෙන් පිට චුට්ටක් මතක් කරන්න බලන්න අපි කරන උදව් මොනවද කියලා. විවිධ අවස්ථා කිදරදි වෙන්න පුළුවන්. මග තොටේදී කියන්නේ යන්නේන ගමන් බිමන් වලදී වෙන්න පුළුවන්. අපිට ඔව් ලැබෙන උදව් පාර පන්නනවා ඕවා තමයි කියන්නේ. හොඳයි. පනින්න බැරි කෙනෙක් ආයෙක් හරි 100 රියාවත් පන්නනවා. තව ඌ ආට 100 ලාට තේක ළඟට ගෙනත් දෙනවා. ඌ ඒගොල්ලෝ ළඟ ගෙනත් දෙන්න කියන යම් යම් දේවල් ළඟට ගෙනෙනවා. උමි මේ බලන්නකො කරන උදව් නේද? යාළුවොත් එක්ක එකට එකතු වෙලා මෙයාගේ අසනීපයක්. ඉතින් ඒ යාළුවා එයාගේ නංගි වෙන්නත් පුළුවන්. ඔයාලගේ වයසෙම. ඉතින් අතින් අල්ලගෙන එයාට ශක්තියක් වෙලා එයාට ඇවිදින්න උදව් කරනවා. මේ මෙයා රෝද පුටුවේ ඉන්න දරුවෙක්. ඉතින් ඒ එයාට උදව් කරනවා නේද? මේ හැම දෙයකින්ම අර ආච්චි අම්මෙකුට උදව් කරනවා. මේ ඌ නැති බැරි කෙනෙකුට උදව් කරනවා. ඒ වගේ අවස්ථා තමයි පුතාට නන්. එතකොට පුතාලත් මේ වගේ අවස්ථාව මේ වගේ දිවලට මුහුණ දීලා ඇති. ඉන් පුතේ එහෙමනම් මේ වාගේ මේ බලන්නකො. මේ මොකද්ද? මං කිව්වේ අර පාසල් ඇරිලා ගෙදර එනකොට පුතාලට මේ වගේ අවස්ථා මුණ ගැහිලා නැත්තම් මේ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැද්ද? සිද්ධ වෙලා තියෙනවා. එතකොට අහක බලාගෙන ගියාද? නෑ නෑ නෑ. අහක බලාගෙන ගියා නම් අදින් පස්සේ එහෙම වෙන්න බෑ. දැන් කියලා දීලානේ තියෙන්නේ නේද? මේ පාඩම ඉවර වෙනකොට තේරෙනවා අපිට මේ කරන්න පුළුවන් වෙනස්කම් වල උදව් වලින් අපිට කොච්චර වෙනසක් කොච්චර දේවල් සමාජය වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ චූටි යාළුවා ඔයාලගේ වයසේ පාර මේ ගමන ගිහින් එනකොට එහෙම නැත්තම් එයාගේම ආච්චි වෙන්න පුළුවන් නේද? අර පාර පයින්න උදව් කරනවා නේද පුතාලත්? ඒ වගේ දේවල් වලට මුහුණ දුන්නාම අනිවාර්යයෙන්ම නොපැකිලිව ඒවට ඉදිරිපත් වෙන්න ඕනේ. මේ අතින් අල්ලගෙන නංගිත් එක්ක පාසල් යනවා. ඉතින් පුතා දැන් මේවා දැක්කහම ආසයි නේද ඒ වගේ අන්නට උදව් කරන්න? මම මෙන්න මේකේ පොඩ්ඩක් බලන්නකෝ. මම දැන් ගොඩක් දේවල් කිව්වනේ. මම දැන් මෙහෙම කියනවා. මම කියනවා පුතාලට මේ තිරයේ තියෙන මේ රූපේ හොඳට බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ කියලාත් බලන්න. මොකක්ද සිදුවීම? එතකොට මං අහනවා ප්‍රශ්න ටිකක්. දැන් බලාගත්තද? ඔව්. දැන් මේ ආච්චි කෙනෙක් බරට හරේ බඩු මල්ලක් අරගෙන යනවා. මං හිතන්නේ බඩු වැඩි වෙලාද කොහෙද? බෑග් එක ඉරිලා බඩු ටික වැටෙනවා. ඉතින් ඔය වෙලාවේ ඉතින්ට ආපු එහෙම නැත්නම් ඉතන හිටපු උයාල වගේම චූටි යාළුවෙක් එයාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ආච්චි මම බඩු ටික අරන් දෙන්නම්. මම අහුලන්නම් කියලා මියා මේ විදිහට එයාට උදව් කරනවා. ඉතින් පුතාලටත් පුළුවන් මේ වගේ දේවල් කරන්න. පුතාලට මේක වෙනසක් කරන්නත් පුළුවන්. ඒ මොකද පුතාලට තව පුළුවන් ආච්චි මම බඩු ටික අරගෙන දෙන්නම්. බෑග් එකක් తిරිලානේ. මං දුවලා ගිහින් අලුත් බෑග් එකකුත් ගෙනත් දෙන්නම්. ওই ටික දාගෙන යන්න. අන්න තව වෙනසක්. මේකට පේන දෙයට වැඩිය තවත් වෙනසක්. විවිධ දේවල් හිතන්න පුළුවන්නේ. අන්න බලන්න එතකොට පුතාලගෙන් හොඳ යුතුයකමක් ඉටු වුණා වෙනවා. කිරිනුත් ලැබෙනවා. ස්ටි කියලාත් කියනවා. හරි ආසයි නේද ඔයාලා අගේ කිරීම වලට. ඔයාලගේ හොඳ කීමට කවුරු හරි ස්තුති කරනවට හරිම කැමති. ඉතින් පුතාලා මේ වගේ දේවල් දැක්කහම ඒ විදිහට යම්කිසි වෙනසක් කරන්න පුළුවන් උපරිම දේවල් Tamanට හැකි විදිහට කරන්න ඕනේ. ඕ මේ බලන්නකො පුතේ. අන්නට උදව් කරන ඒවා තමයි. මේ අංකල් මේ විලාවේ හොඳටම වැහැලා. එතකොට පාරේ වතුර හොඳටම. එහෙම නැත්තම් ඒ පාරේ යන්න බැරුව ගම් වතුර ගලනවා කියන්නේ ඒ වගේ අවස්ථාවක්. සමහර විට මේ අංකලෙම දරුව නොවෙන්න පුළුවන්. ඒ වුණාට අපේ රටේ ඉන්න නැන්දලා මාමලා හරි කාරුණිකයි නේද? පුතාලා චූතුවලා පුතාලා දැක්කහම කාගේ කවුද? ඒව මොනවත් හොයන්නේ නැහැ. දවුවක් ඕන දවු කරනවා. ඒක තමයි වෙනස. නේද? ඊ මේ වගේ වෙනසක්. දැන් බලන්නකෝ. එතකොට පුතාලට මේ යගේ හොඳට තේරෙනවා. නේද?
මේත් ඒ වගේම දෙයක්. මේ එයාගේ කකුල තුවාල වෙලා පුතාලටත් ඒ දේවල් දැකලා ඇති. මං කියනවා ඒ තුවාල නම් වෙන්න එපා කියලා. ඉතින් තුවාල සිද්ධ වෙලා ඉන්නේ සෙල්ලම් කරනකොට එම් කොට කාගේ හරි උදව් අවශ්‍ය වෙලාවල් තියෙනවා. ඒ උදව්ව ලැබෙන තමන්ට ලොකු ධෛර්යයක් එනවා. ඒ වගේම තමයි අනික් අයටත් කියලා හිතලා මේ වගේ අත දීලා ඇවිදින්න උදව් කරනවා. මේ පේනවා නේද? අන්න ඒ විදිහ පුතේ විවිධ වෙනස්කම් වලට පුතාලා එදිනෙදා හොරු වෙන්න ඕනේ. ඒක තමයි අපි අද මේ පාඩම් කරන්නේ. යුතුකම් වගේම නිර්මාණශීලී බව වගේම යුතුකනුත් අපි මේ පාඩමින් ඉගෙන ගන්නවා. ඕ ඉතින් දැන් ගොඩාක් දේවල් කතා කරේ කවුරු ගැනද? මේ අපි ගැන, මිනිස්සු ගැන. මිනිස්සු කියන්නේ මනසින් උසස් අය. හැබැයි ඉතින් අපි මිනිස්සුන්ට විතරක් උදව් කරගෙන හරියන්නේ නැහැ. මොකද මේ පරිසරයේ ජීවත් වෙනකොට මේ පරිසරයේ පුතේ මිනිස්සුන්ට මේ අපිට ඔයාලට විතරක් නෙමෙයිටත් අයිති. එතකොට මේ සත්තු මේ පරිසරයේ ජීවත් වෙනවා. පරිසරයේ ලස්සන වෙන්නේ සත්තු හින්දා කියලා ඔයාලා දන්නවා. ඉතින් මේ සත්තුන්ට හිරිහැර කරන්නේ නේද? නෑ නෑ නෑ. එහෙම කරන්න හිතන්නවත් එපයි නේද? එතකොට පුතාලට මොකද වෙන්නේ? පහු සිද්ධ වෙනවා. සතාට අනතුරක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? මිනිසා විසින් සතුන්ට උදව් කරන අවස්ථා. මේ බලන්න මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර පිරিলা නේද? ඉතින් ඒක සමහර විට ගඟක් වෙන්නත් පුළුවන්, නැත්නම් පාරක් යට වෙලා වෙන්නත් පුළුවන්. කොහොම වතුර වලක් මේ අහිංසක සතෙක් නේ මුවා කියන්නේ. ඉතින් මේ මුවාට මේ මේකෙන් එතර වෙන්න බෑ. ඇයි? එයා පොඩි, එයා උස නැහැ. හැබැයි මේ අයියා ඉතින් දුර මට්ටමේ ඉන්න නිසා එයා මොකද කරන්නේ? එයාත් අමාරුවෙන් වතුරෙන් එගොඩ වෙන ගම්ම මේ මුවාටත් පොඩි උදව්වක් කරනවා. හැබැයි ඉතින් මේ වගේ වෙලාවක එකපාරට වතුරට පනින්න යන්නේ නැහැ. අපිටත් ඒකෙන් එගොඩ වෙන්න පුළුවන්ද කියලා බලලා අනතුරක් නැතිනම් විතරයි. ඉතින් මේ මුවාට උදව් කරනවා, උඩට උස්සගෙන යනවා. එතකොට මේ මුවාගේ ජීවිතේ නිකම්ම වෙනවනේ. පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ හරි ආසයි, පව් කරන්න කැමති නෑ නේද? හොඳ වැඩ කරන්න ආසයිනේ. ඉතින් හොඳ වැඩක් මේ පුතාට වෙන්නේ. මේක ගැන මං චුට්ටක් අහනවා. දැන් ඔයාලා කොහේ හරි ගිහිල්ලා එනවා. බලු පැටියෙක් නෙමෙයි ඉන්නේ. බලු පැටියා ඉතින් තෙමි තෙමි ඉන්නවා වෙවුල උල. Tamanටත් පැස්සක් වෙලාවක තෙමින්ද වුණොත් මොන වගේ දෙයක්ද පුතාලටත් දැනෙන්නේ? සිතලයි වෙවුලනවා, ඉන්න අපහසුයි. ඒ වගේ ගොඩාක් දේවල් ගොඩාක් අපහසුතා දැනෙනවා. ඒ විදිහම තමයි අනික් අයටත් කියලා පුතාලා තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ අවස්ථාවක් දැක්කහම මුලින්ම කරන්නේ මොකක්ද? කුඩයක් ඉහිලන. කුඩයක් නැතිනම් දැන් මේ අක්ක ළඟ කුඩයක් තිබිලා තියෙනවා. කුඩයක් නැති වුණොත් මොකද කරන්නේ? තෙමි. දැන් මෙයාට අවශ්‍යතාවය මොකද්ද? වැස්සෙන් නොතෙමින්. වැස්සෙන් තෙමින් නැති තැනකට තෙමින් නැති වෙන්න එයාට මොනවා හරි අයිනකට කරලා ඒ උදව්වක් කරනවා. එහෙම නැත්නම් කුඩයක් තිබ්බොත් මුලින්ම කරන්නේ වැස්සෙන් නොතෙමින් ඉන්න එක තමයි නේද? එතකොට හැබැයි ඉතින් පුතේ මේ සතෙක්නේ. ඒ වගේ උදව් කරනකොට ආරක්ෂාව පරිස්සම ගැනත් බොහොම අවබෝධයෙන් තමයි ඒ වගේ උදව් කරන්න ඕනේ. පුතාලා අර හොඳට පරිස්සම් වෙන්න දන්නවනේ නේද? උදව් කරන්නේ පරිස්සම ගැනත් හිතලා. එතකොට ඔන්න දැන් පුතාලා කිව්වා අපි වැස්සෙන් නොතින්න බලු පැටි මේ උදව් කරලා දෙනවා. මේ අවස්ථාව මොකද්ද? මේ තෙමිනවද? නෑ. මේ බල්ලාලු පැටියට බඩගිනි වෙලා වගේ ඒ යාළුවට දැන් තියෙනවා. ඒ වෙලාවට අපි කරන්න ඕනේ එයාට කන්න දෙන එක. අවස්ථාව අපස් වෙන්න ඕනේ නේද? මොකක්ද අවශ්‍යතාවය? අප මොකක් මේ වෙනුවෙන් කරන්න පුළුවන් වෙනස කියලා බලන්න ඕනේ. එතකොට කෑම තියෙනවා නම්, අපේ හැකියාවක් තියෙනවා නම් කෑම ටිකක් දෙන්න ඕනේ. හැබැයි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ පරිස්සමට ආරක්ෂාව ගැනත් හිතලා. එහෙම නේද? ඔව්. එතකොට පුතේ දැන් මං කරුණු දෙකක් කතා කරා උදව් කරනවා. මිනිස්සු මිනිසුන්ට උදව් කරනවා, මිනිසා සතුන්ට උදව් කරනවා. මේ තියෙන්නේ කියව ගන්න බලන්න හොඳට. සතුන් විසින් සතුන්ට උදව් කරන අවස්ථාවක් නේද? සතුන් විසින් සතුන්ට උදව් කරනවා. ඊ රූපග්‍රහමු ටිකකුත් අපි බලමුද? බලමු. පුතාලා බලන්න හොඳට. මෙන්න බලන්නකො ඉතින් මිනිස්සු විතර නේද? ඒගොල්ලොත් බොහොම සමගියෙන් තමයි
පරිස්සීවත් වෙන්නේ. වැටෙන්න යනකොට අත දීලා ඒකෙන් බේරා ගන්නවා. නේද? තව එක බලමුද? මේ මොකක්ද? හොඳටම නිදි. පස් පහසුවට නිදි. හැබැයි මේ බලුරාල මියාගේ නින්දට බාධා කරන්නේ නැහැ. බොහොම හොඳට යාට නිදා ගන්න දීලා එයාගේ පිට දීලා එයා හොඳට ඉන්නවා. බලන්නේ උව් කරන විදිය නේද? මේ මොකක්ද? කෑමක් හම්බුනහම තනියම කන්නේ නැහැ. යාළුවන්ටත් බෙදලා දෙනවා, ළඟට ගිහිල්ලා දෙනවා. බලන්නකෝ දෙන ලස්සන, බලන්න ගන්න ලස්සන නේද? ඉතින් ඒ වගේ අපි වගේම තමයි. ඉතින් සත්තුන්ටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් අපිට කරන්න බැයිද අනේ? මගේ වෙනස්කම් පුළුවන්, ඕන තරම් පුළුවන්. හරි, බලමු අපි තව. මේ මොකද්ද? දැන් මේ බපැටියා මියාට වතුරේ පීනන්න පුළුවන්ද? ඈ, එතකොට ඒක මේ ඩොල්ෆින් තේරුම් ගන්නවා. එයා මේ බල්ලව කරේ තියාගෙන පීනනවා නේද? බලන්න. එතකොට එයා ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ. එයාත් බොහොම පස්සමට ඉඳගෙන යන්නේ, දඟලන්නේවත් නැතුව යනවා නේද? ඒ වගේ ඉතින් බලන්නකෝ මේ වෙනස්කම්. දැන් සත්තු සත්තුන්ට උදව් කරගන්න විදිහ. ඒගොල්ලෝ සමී බලන්න මේ ඒත් වතුර අනතුරක්නේ, ගම් වතුරක්. ඉතින් මේගොල්ලොන්ට යන්න බෑ ගොඩ බිමක් කරා. මියාලට පුළුවන්, මියාලා උසයිනේ. අශ්වයත් උසයි, මියාලියා ඇතත් උසයි. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් යන්න. ඉතින් ඒක නිසා ඒගොල්ලොන්ගේ ඇඟ උඩ ගොල්ලෝ තියාගෙන ඒ ගොඩට යන්නේ, සූදානම් වෙන්නේ. ගොඩාක් දේ බල්ල පුතාලා දැන් ගොඩාක් ඔලුවට ගන්න ඇති. අනේ සත්තු සත්තුන්ට කොච්චර දේවල් කරනවද, අපිටත් ගොඩාක් වෙනස්කම් කරන්න පුළුවන්. අන්න අයට උදව් කරන්න පුළුවන් කියලා. දැන් මම යනවා අපි මේ කරන වෙනස්කම් වල කණ්ඩායම් ක්‍රියාකාරකමකට. කණ්ඩායම් ක්‍රියාකාරකම් කියන්නේ අපි පන්තියේ යාළුවෝ ටික එකතු වෙලා විවිධ නිර්මාණ ක්‍රියාකාරකම් වලට අන්තිබාර ටීචර්ත් එක්ක එකතු වෙන පුතාලා අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරලා ඇති. ටීචර්ගේ උපදෙස් පිළිගෙන විවිධ ක්‍රියාකාරකම් කරනවා නේද? මේවට අපි වාහනක්, එහෙම නැත්නම් පන්ති කාමරේ ඉඩ තැනකට ගිහිල්ලා ටීචර් කියනවා විවිධ විධාන. ටීචර් කියනවා විවිධ උපදෙස්. මම මේ කියන විදිහට ඕගොල්ලෝ විවිධ රටා හැදෙන්න කියලා. එක පෙළකට හැදෙන්න. එතකොට ඉක්මනට එක පෙළකට මේම හැදෙන්න. ටීචර් කියන උපදෙස් හොඳ අවබෝධයෙන් අහගෙන හිටියොත් තමයි අපිට ඒ ටීචර්ගේ උපදෙස් පිළිදින්න පුළුවන් වෙන්නේ. දැන් රවුමක් හැදෙන්න. අන්න එතකොට රවුමක් එනවා නේද? ඉතින් ඊට පස්සේ ටීචර් දේවල් කියනවා. දැන් රවුමේ ඔක්කොමලා ඇතුළට පාත් කරලා නැමිලා එකිනෙක කට උඩින් අත දාගන්න. ඒක ලස්සනට කරනවා මි. ඒ විදිහේ ක්‍රියාකාරකම් වලට විවිධ රටා වලට අපිට කණ්ඩායම් කරනකොට වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න අපිට කරන්න පුළුවන් වෙනස්කම් නේද? කණ්ඩායම් සහයෝගයේ සහ අවබෝධයයි එකිනෙකා ඔක්කොමලා එකට සමගියෙන් හිටියොත් තමයි මේ විදිහේ එක එක විදිහට අපිට ක්‍රියාකාරකම් වලට ස්ති වෙන්න පුළුවන් වෙන්නේ. ටීචර්ගේ උපදෙස්, ටීචර්ගේ විධාන කියනකොටම ඒවට වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ අපේ කණ්ඩායම් සහයෝගය නිසා නේද? ටීචර් තව දේවල් කියනවා. කාට අනුව විවිධ කණ්ඩායම් වෙනවා. මේගොල්ලෝ හරි අපූර්වට ඒක කරලා තියෙනවා. ඉතින් බැරි වෙලාවත් මේ කුල පාට කෙනෙක් රතු පාටිකට ආවනම් එතන කණ්ඩායම් සහයෝගයෙත් නේ, උපදෙස් හරියට පිළි අරගෙනත් නේ, සවන් දීමත් කරලා නේ. එතකොට අපිට මේ විවිධ වෙනස්කම් කරනකොට කණ්ඩායම් සහයෝගය, උපදෙස් පිළිපැදීම, අවබෝධය, ඊ හැමදේමත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ පුතේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කීපයක් මම පෙන්නනවා. හැඩතල අනුව ඒගොල්ලෝ විවිධ විදිහට වෙනස් වෙන විදිහ මේ මොකද්ද මේ හැඩය? පුතාලා දන්නවා. ත්‍රිකෝණ හැඩයක ඒගොල්ලෝ හැදිලා. තවත් බලමු අපි. කෝණයක් හැදින්න කියනකොට බිම දිගා වෙලා ඒ වගේ දේවල්. මේ හතරැස් කොට අර රටාවකට ටීචර් කියන විදිහට මේ විදිහට වෙනස් වෙන්න පුළුවන් වෙනවා නේද? එහෙම වෙන්නේ මං අර ඉස්සෙල්ලා වගේ එකමුතුව සහයෝගයෙන් ඉන්නකොට. මේ බලන්න මේ ත්‍රිකෝණ නේද? හරි. එතකොට පුතේ දැන් මේ අපට කළ හැකි වෙනස්කම් වලින් අපට ලබා ගන්න පුළුවන් වාසි තියෙනවා. ඒවා අපි මොනවද කියලා කතා කරලා බලමු නේද? එතකොට අපිට කරන්න පුළුවන් වෙනස්කම් වලින් අපිට ගන්න පුළුවන් වාසි අපි බලමු දැන්. මේ මොනවද? අපි මං කිව්වේ අගය කිරීම ලැබෙනවා, සමාජයෙන් ප්‍රශංසා ලැබෙනවා, තෑගි බූගත් ලැබෙනවා, වටිනාකමක් ලැබෙනවා නේද? පුතාලා ආසයි ඒවට. තව දේවල් අපිට ලැබෙනවා. අපි එකට එකතු වෙලා විවිධ
වෙනස්කම් කරාම ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙනවා. සතුට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඔක්කොටම එකතු වෙලා සතුට වෙන්නත් පුළුවන් වෙනවා. නේද? චූටි බා. මේ මොකද්ද? ඇත්තටම පුතේ අපිට විවිධ නිර්මාණ කාර්යාවල සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් එහෙම නැත්නම් යහපත් ගොඩාක් වෙනස්කම් කරාම අපිට මානසික සතුට ඒකමයි වඩා වැදගත්. මානසික සතුටක් අපි මෙහෙම කරා කියලා සතුට වෙන්නත් පුළුවන් වෙනවා. අත්‍යක් තුලින් ජයග්‍රහණ ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් සමගිය සහයෝගයේ වර්ධනය වෙනවා. මේ බලන්න තියෙන්නේ එක බත් පිඟානයි. හැබැයි හතර දිනක්ම ඉන්නවා එකතු වෙලා කන්න. දැන් මේගොල්ලෝ කිසිදු රණ්ඩුවක් වෙන්නේ නැතුව ඒ කෑම පිඟාන කන්නයි සූදානම් වෙන්නේ. එතන තියෙනවා සමගිය නේද? එතකොට පුතේ අපිට මේ කරන්න පුළුවන් වෙනස්කම් වලින් ලබා ගන්න පුළුවන් වාසි බොහෝමයක් තියෙනවා. ප්‍රශංසාව හා ගෞරවය ලැබෙනවා. තව කණ්ඩායම් හැඟීම නිසා ජයග්‍රහණ ලබා ගැනීමේ පහසුව. තව මානසික සතුට. මම ඉස්සෙල්ලා කීවේ තව සැරයක් පුතාලට දානවා අවබෝධ වෙන්න. අත්දැකීම් තුලින් ජීවිතයේ ජයගත හැකිවීම නේද? සමගිය සහ සහයෝගය. ওই වගේ දේවල් අපිට වෙනස්කම් වලින් ලබා ගන්න පුළුවන් වාසි. ඉතින් පුතේ අපි දැන් මේ අන් අපිට කරන්න පුළුවන් වෙනස්කම් පාඩමේ දෙවනි කොටසෙන් මම මේ කියලා දුන්න දේවල් නැවත සැරයක් මං පුතාලත් එක්ක මතක් කිරීමක් කරනවා පාඩම නිමා කරන්න කලින්. මොනවද අපි කතා කරේ? අන් අයට උදව් කරන එක. දැන් හොඳට දන්නවා උදව් කරන්නේ කොහොමද? කොහොමද අපි ඒවට වෙනස් වෙන්නේ? අවස්ථාව අනුව වෙනස් වෙන්න ඕනේ කියලා. මිනිසා විසින් සතුන්ට උදව් කරන්නත් ඕනේ කියලා මම ටීචර් කියලා දුන්නා. මතකයි නේද? ඌ. එතකොට සතුන් විසින් සතුන්ට උදව් කරන අවස්ථාත් අපි ගොඩක් දැක්කා දැන්. දැන් ඒව ඔක්කොම ඔළුවට අරගෙන හොඳ ළමයි වෙලා ඉන්නේ දැන්. පාඩම හොඳට අහගෙන හිටියානම් දැන් මේ හැමෝම යහපත් වෙනසකට සූදානමිනුයි දැන් ඉන්නේ. මටත් හරි සතුටුයි එහෙම වෙනසක් වුණා නම්. ඉතින් පුතේ මේ පාඩම බලලා මේ වගේ දේවල් වලින් පුතාලත් යම් කිසි දෙයක් ඉගෙනගෙන මේ වෙනස්කම් වලට මේ සූදානමින් අපිට හෙට දවසේ යහපත් වෙනසක් කරන්න පුතාලා සූදානම් වෙන්න කියලා මම පුතාලගෙන් ඉල්ලනවා. ඉතින් පුතේ විවිධ නිර්මාණවලට ගෙවල් වල ඉඳලා වැඩිහිටියනුත් සහභාගී කරගෙන අම්මලා තාත්තලාගේත් සහයෝගය ඇතුව පුතාලා මේ වගේ අපට කළ හැකි වෙනස්කම් තෝරා බේරාගෙන යහපත් විදිහට කරන්න පුළුවන් දේවල් තෝරා බේරාගෙන ඒවට පුතාලා යොමු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගුරු ගෙදර පාඩම් වැඩසටහන් අරඹලා පුතාලගේ දැනුම වර්ධනය කරගන්න කියලාත් ඉල්ලන ගමන් අපි එන්නයි ඊ ආයතනයේ ඒකේ YouTube channel එකේ නැවතත් මේ පාඩම් පුතාලට බලලා පුතාලගේ දැනුම තව තවත් මතක් කරගෙන දැනුම ගොඩාක් වර්ධනය කරගන්න පුතාලට මතක් කරන ගමන් අදට මම පුතාලගෙන් සමුගන්නයි සූදානම. පුතේ ඉතින් තවත් දවසක මේ වගේම ලස්සන පාඩමකින් පුතාලා මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට මම පුතාලගෙන් සමුගන්නවා. පුතාලා හැම දිනාටම දුවලා හැම දිනාටම සුබ දවසක්.